පොලිටි උඹලකට ලොකු කෑලි සහ කුඩු ස්වභාවික කුළුබඩු සමග පතමට මිස වෙලා. මත්තල ජාත්‍යන්තර ගුවන්තුරුපලේ මෙහෙයුම් රුසියා ඉන්දිය ඒකාබද්ධ පෞද්ගලික සමාගමකට පැවරීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා. වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය පැවසුවේ ඊට අදාළ සාකච්ඡා සාර්ථක බවයි. අමරිකානු ඩොල මිලියන දෙසේ නවයක් වැයකර ඉදි කළ මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොට පොළ කලක් ලොවපුරා ප්‍රචලිතව තිබුණේ හිස් ගුවන් තොට පොළ ලෙසයි. ගුවන් තොට පොළ ඉදිකිරීම සඳහා වැය කළ මුදලින් ඩොලර් මිලියන 190ක් අධික පොලියට චීනයේ එක්සීම් බැංකුවෙන් ලබාගත් ණය මුදලක්. මත්තල ගුවන් තොට පොළ කාර්යක්ෂම ගුවන් තොට පොළක් බවට පත් කිරීමට විවිධ යෝජනා පසුගිය කාලයේ ඉදිරිපත් වූ අතර එම යෝජනා අතර තිබූ එක් යෝජනාවක් ඊයේ නැවතත් පුළුල් ලෙස සාකච්ඡා කර තිබෙනවා. එම යෝජනාවට අනුව ගුවන් තොටුපොළේ මෙහෙයුම් සඳහා සම්බන්ධ වන්නේ රුසියා සහ ඉන්දීය ඒකාබද්ධ පෞද්ගලික සමාගමක්. වරාය සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් KDS රුවන්චන්ද්‍ර මහතා පැවසුවේ ඊයේ දිනේ පැවති සාකච්ඡා සාර්ථක වූ බැවින් ඉදිරියේදී ඊට අදාළ ගිවිසුමකට අත්සන් තබන බවයි. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ නඩත්තුවට වාර්ෂිකව රුපියල් මිලියන 2000ක් වැය කරන අතර නව වැඩපිළිවෙළත් සමග එම මුදල ඉතිරි කර ගැනීමට හැකියාව ලැබුණු ඇතැයි ලේකම්වරයා කියා සිටියා. මියතර මතභේදාත්මක නූරේලිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ආයෝජන ව්‍යාපෘතියක් සඳහා භාවිත කිරීමට අනුමැතිය දුන් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරිය යටතට මෙම ගොඩනැගිල්ල පවරාගෙන ඉදිරි කටයුතු සිදු කෙරිනු ඇත. තැපැල් දෙපාර්තමේන්තුව නාගරික සංවර්ධන අධිකාරියට දැනුම් දීලා තියෙනවා ඒ ගොඩනැගිල්ල අපිට පවරාගෙන ඉදිරි කටයුතු කරන්න කියලා. ඒ අනුව තැපැල් දෙපාර්තමේන්තුවට අපි මේ වන විට තැපැල් දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාවයට සරිලන පරිදි නූරේලිය ප්‍රදේශයේ දැනට පවතින ගොඩනැගිලි වලට සමගාමී සමාන ගොඩනැගිලි පහසුකම් සහිතව ඉදි කරලා බාර දෙන්න අවශ්‍ය කටයුතු අපි දැනටමත් නාගරික සංවර්ධන අධිකාරිය හා තැපැල් දෙපාර්තමේන්තුවම සාකච්ඡා පවත්වාගෙන යනවා. තැපැල් දෙපාර්තමේන්තුව සතු ගොඩනැගිලි දේශීය විදේශීය ආයෝජකයන්ට ආයෝජනයට ආයෝජකන්ට අවස්ථා විවර කළා. විවෘත ටෙන්ඩර් කැඳවීමක් මගින් තරගකාරී මිල පදනමක් යටතේ අපිට පුළුවන් නැත්තම් BOI හරහා එන ආයෝජන මණ්ඩලය හරහා එන ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් එකකට එන කෙනෙක්ට අපිට දෙන්න පුළුවන්. තැපැල් දෙපාර්තමේන්තුව සතු ඉඩම පුජ්ජලිකාංශයට ලබා දීලා ඒ එන ආදායම තැපැල් දෙපාර්තමේන්තුවට යන ආකාරයට තැපැල් දෙපාර්තමේන්තුවේ ඉදිරි කටයුතු සඳහාට යන ආකාරයට කටයුතු කරන්න අපි සැලසුම් කළා තියෙනවා. සති කිහිපයකට පෙර පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා අනාවරණය කළ ආකාරයට නුවරඑළිය තැපැල් කාර්යාලය ලබා දීමට යෝජනා වී ඇත්තේ ඉන්දීය හෝටල් ව්‍යාපාර සමූහයකටයි. නමුත් මේ සම්බන්ධයෙන් තැපැල් වෘත්තීය සමිති ඇතුළු පාර්ශ්ව ගණනාවක් දැඩි විරෝධයක් පළ කර තිබූ අතර ඔවුන් සංකේත වර්ජනයක පවා නිරත වුණා. මේ අතර රජයේ එකම කුකුළු අභිජනන ගොවිපොළ ඉන්දියාවට විකුණා දැමීමේ සූදානමක් ඇතැයි කුකුළු ගොවීන් සුරකිපේ මධ්‍යස්ථානය පවසනවා. මේ අමූල් සමාගමට විකුණන්න යන්නේ කුණ්ඩසාලේ තියෙන කරනගොල්ල කියන කුකුළු අභිජන ගොවිපළත් එකම තමයි විකුණන්න හදන්නේ හෙක්ටයාර් 20.4. මේ ක්ෂේත්‍රය දියුණු කරන්න ගොවියා කැප වෙලා හිටියට පාලකයාගේ සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙලක් නැහැ. විශේෂයෙන්ම මේ වෙනකොට බිත්තර කර්මාන්තය අර්බුදයකට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම තමයි කුල් මස් නිෂ්පාදනය කර්මාන්තය අර්බුදයකට ගිහිල්ලා තියෙනවා. මේ දේශීය කර්මාන්තය බිඳවැට්ටලා පිටරටින් ආනයන කරලා රට බිත්තර ජනතාවට කන්න දුන්නා. ඒකේ නරක ප්‍රතිඵලයක් වෙන්නේ පිටරට සමාගමක් අතට කුකුළු අභිජනන ගොවිපලක් යනවායි කියලා කියන්නේ මේ රටේ නිෂ්පාදනයේ ඒකාධිකාරයක් ඔවුන් වෙතට යන්නේක වළක්වන්න බෑ.